යුනියන් ඇෂුරන්ස් ඔබේ දිවියට අපේ සවිය. නැත්තම් මේ චෞර රාජපක්ෂ පාලනය, මේ පවුල් පාලනය අවසානයකට ගේන්න තිබුණු අවස්ථාව රනිල් වික්‍රමසිංහ මහත්තයා අහිමි කරා. අහිමි කරලා අද මොකද එයා කරන්නේ? එයා අද කරනවා, එයා රාජපක්ෂලත් එක්ක දැන් මෝටාබේ ජනාධිපතිවරයත් එක්ක බරතල බෙදාගෙන තියෙනවා. එයත් බලයේ ඉන්නවා, රාජපක්ෂත් බලයේ ඉන්නවා. ඒක තමයි දැන් මේ වෙන්නේ. අගමැතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්තයාත් බලයේ ඉන්න ගමන්ම එයා අනිත් පැත්තෙන් රාජපක්ෂලවත් ආරක්ෂා කරනවා. ඒක තමයි දැන් මේ සිස්ටම් එක යන්නේ. මතක තියාගන්න 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී රාජපක්ෂල මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජනමතයක් ලැබුණා. ඒ ජනමතය තමයි එයාට අගමැති වෙන්න. ඒක 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණා. ඒ දැන් මේ ජනමතය එයා ඉල්ලා අස්සෙනවත් එක්කම ඒ ජනමතය දැන් නැති වෙලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ලැබුණු මැන්ඩේට් එක එයා ඉල්ලා අස්සීමා කැබිනට් මණ්ඩලයේ ඉවත් වීම තුළ ඒ ජනමතය අද වෙනකොට ඒක නිෂේධ වෙලා තියෙන්නේ. එහෙමනම් ඒ ජනමතයේ නිෂේධ වෙලා තියෙද්දි කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙන්නේ? එහෙම ජනමතයක් නැහැ. මේ චැප්ටර් එක ඉවරයි. එතකොට මේක ඇත්තටම අපි බැලුවොත් නීති විරෝධී පත්වීමක්. ජනතාවගේ ජන අනුමැතිය නැතුව, ජනතාවගේ මතය නැතුව, ජනතාවගේ එකඟත්වය නැතුව රාජපක්ෂලා හා වික්‍රමසිංහ මහත්තයා අතර ඇතිවෙච්ච ගනුදෙනුව උඩ පත්වෙච්ච පත්වීමක් තමයි මේ පත්වීම. ඒක තමයි මේ පත්වීම, වෙන පත්වීමක් නැහැ. එතකොට මේ පාර්ලිමේන්තුව අද විකෘති තත්ත්වයක් තියෙනවා. විකෘති තත්ත්වයක්. මොකද රාජපක්ෂලට මිනිස්සු ඡන්දේ දුන්නේ වික්‍රමසිංහලට විරුද්ධව. ඒක තමයි නේ යථාර්ථය. රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව ඡන්දේ දීලා තමයි රාජපක්ෂලව බලයට ගෙනාවේ. එතකොට ඒ රාජපක්ෂලට මේ රටේ ජනතාවගෙන් ආපු විරෝධය හා ඒ රාජපක්ෂලට මේ රටේ ආපු ජනතාව විරෝධයේ හින්දා පාලන බලය ඒගොල්ලන්ට අතාරින්න සිද්ධ වුණා. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයා කැමැත්තෙන් ගෙදර ගියේ නෑනේ. එහෙම තත්ත්වයක් නෑනේ. එයාට අසනීපෙහිඳ එයා ඉවත් වුණේ නෑනේ. එහෙම නැත්නම් එයාට අගමැති කරගන්න කම කරගන්න බැරි හින්දා එයා ඉවත් වුණේ නෑනේ. එයා ඉවත් වුණේ මේ රටේ ජනතාවගේ විරෝධය ආවා. ඒ විරෝධයේ නැගිටීම අනුව ඒ රාජපක්ෂලට ආපු විරෝධයේ හින්දා මහින්ද රාජපක්ෂ මහත්තයාට අයින් වෙන්න සිද්ධ වුණා. එහෙමනම් ඒ ජනමතයේ එයා අයින් වෙච්ච ගමන් මේ ජනමතයේ එතනින් ඉවරයි. එහෙමනම් කොහොමද රනිල් වික්‍රමසිංහ මහත්තයා එතනට යන්නේ? ඒක නීති විරෝධී. ඒක සදාචාර විරෝධී. ඒකට කිසිදු ආකාරයේ මේ රටේ ජනතාවගේ අනුමැතියක් එයාට ලැබුණේ නැහැ. එයාට අනුමැතිය ලැබුණේ රාජපක්ෂලගේ පවුලෙන් විතරයි. එයාට අනුමැතිය ලැබුණේ රාජපක්ෂ පවුල කැමති වික්‍රමසිංහ මහත්තයා කැමති වුණාට. මොකද මේ පාර්ලිමේන්තුවේ රාජපක්ෂලට විශ්වාසම කෙනා තමයි වික්‍රමසිංහ මහත්තයා. ඇයි දිනේෂ් ගුණවර්ධනව දාන්න තිබුණා අගමැති හැටියට? ඇයි ඒගොල්ලන්ගේ ඩලස් සලාපෙරුමව දාන්න තිබුණානේ? ඇයි ඒගොල්ලන්ව දැම්මේ? මොකද ඒගොල්ලන්ට ඒගොල්ලත් එක්ක හිටියත් රාජපක්ෂ පවුලට විශ්වාස කෙනා තමයි වික්‍රමසිංහ මහත්තයා. ඒක තමයි වික්‍රමසිංහ මහත්තයා පත් කරේ. ඒ හින්දා මේක තුල තියෙනවා ජනතාවගේ ජන අනුමැතිය හා ඒ මැන්ඩේට් එක නැතුව ජාත්‍යන්තර සංවිධාන අපිට උදව් කරයිද? ඒකයි තියෙන ඊළඟ ගැටලුව. මේකේ තියෙන බරපතලකම ඒකයි. IMF එක සංවිධානය කොහොමද උදව් කරන්නේ? මේ ආණ්ඩුවට මොකද්ද තියෙන ජනමතය? රනිල් වික්‍රමසිංහ මහත්තයාට තියෙන ජනමතය මොකද්ද? එහෙම ජාත්‍යන්තර සංවිධාන මේ ඇවිල්ලා උදව් කරන්න. ඔය ආවේ තාක්ෂණ කරුණු කාරණා ගැන කතා කරන්න විතරයි. ලෝකයේ දැන් ලෝක සමුළුවක් හැඳෙව්වොත්, ලෝක ජනතාවගේ නායකයන්ගේ සමුළුවක් හැඳෙව්වොත්, ඒ නායකයෝ ඇවිල්ලා කොහොමද මේ ආණ්ඩුවට උදව් කරන්නේ කියලා ඒ රටේ ජනතාවගේ මුදල්නේ මේ ගෙනල්ලා දෙන්නේ. නැතුව ඒ රටවල් වල නායකයන්ගේ පෞද්ගලික මුදල් අපිට දෙන්නේ නැහැනේ. අපිට දෙන්නේ ඒ බදු ගෙවන ජනතාවගේ මුදල් තමයි අපිට එවන්නේ. එතකොට ඒ මුදල් එවන්නේ කොහොමද මේ රටේ ජනතාවගේ අනුමැතිය නැතුව, ඒ ප්‍රජාතන්ත්‍රවාදී එකඟත්වයේ නැතුව, මේ රාජපක්ෂ පවුලට හිතන විදියට ඒගොල්ලෝ කැමති කෙනෙක් පාර්ලිමේන්තුවේ විකෘතිත්වයක් ඇති කරලා අගමැති කෙනාට ලෝක ජනමතය හා ලෝක ජනතාවගේ උදව් ලැබෙයිද? එහෙම ලැබෙන්නේ නැහැ. ඒක තමයි තියෙන දේ. ඒක තමයි ඇත්ත කතාව. එදා මැයි මාසේ 9 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අස්සෙන්න කියලා ඒ ආපු පීඩනය රනිල් වික්‍රමසිංහ මැතිතුමා දවස් 2ක් ඒ අගමැතිකම ගන්නේ නැතුව හිටියා නම් අද ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙදර ගිහිල්ලා
එදා ඒ ගෙදර ගිහිල්ලා එයා ඉල්ලා අස් වෙනවත් එක්ක මැයි 9 වෙනි